හිටපු ආරක්ෂකලේ කම්වරයා මෙම පෙත්සම ගුණු කළේ ප්‍රකාශයයක් ලබාදීමම සහධදන පොලිස් මුූලපාද විශන කෝාසයහමුවට පැමණෙන්ල් ෙට එම කොට්ාසය මුලින් දැනත්රතිූ පසුබිමකයි. කෙසවෙතත් පසුව ලබන විසිවෙනි අදදා කොට්ටාසයහමුව පෙනි සිටින් ලෙස හිටපු ආරක්ෂකලේ කම්වරයා දන්වාතිබුණ. ගෝටාගේ රජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධ කරන හමුවේ ගුණු කළ පෙත්සමෙන්, ප්‍රතිපත්ති සම්පාධන අමාතදරය හබන ග්‍රමාත රනිල් වික්‍රමසිංහ හතා කැබිඩ් මණ්ඩලයේ සමාජකයන් අමාත්‍ය මණ්ඩලේලේ කම්වරයා, නීතිපති පොලිස්පති ඇතුළු මූල අපපරාධ කෝාසය නිල දහරෙන් බගුත්තරකරුවන් ලෙස නම් කරතිබෙනවා. එහි මූලිකව දක්වාති වුණ, පොලිස් මූල අපරාධ විශන කොට්ාසේ ස්ථාපත කිරීම නීතියට පටහැනි බවයි. ම කොට්ටසයට පැමණිලිදිරිපත්ව වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ තෝා ගැනීම කටානුව බවත් එමගින් සාධහරන පරිීක්ෂණයක් සිදු නොගෙන බවත් හිටපු අරක්ෂ කලේ කම්බරයා මෙම පෙත්සමෙන් දන්වා සිටිනවා. හිටපු ආරක්ෂ කලේකම්බරයක් පවසන්නේ අදාළ කොට්ටාස මගින් තමන්ව අද කැඳවීම කටක් කර තිබූ බවත් එවැනි නීති විරෝධී ආයතනයකට ප්‍රකාශ ලබාදීම වශ්‍යතාවයක් නැති බවයි. අදාල කොට්ටාසේ ක්‍රයක්ක් කලාපෙන් තම මූලික අයිතිවාසිකම් කඩව ඇ බව තින්දුවක් ලබාදෙන් ලෙසයි යනුව ගෝටාබේ රාජපක්ෂ මහතා සිය පෙත්චම් මගින් අද ශ්‍රෂ්ඨාධිකරණය ඉල්ලා සිටියේ. එසේම තමවාත් අරකුට ගැනීමේ සූදානමක් ඇති බැබන්, ඒය වලක්වාලම නෝගයක් නිකුත් කරනලෙසද ගෝටාබේ රජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිරය වෙ ඉදිරිපත් කළ සිය මූලිකයිතිවාසකම් පෙත්ක්සමෙන් බැඩිදුරටත් ඉල්ලා සිටනවා. මෙ අත හිට පූආරක්්ච කලේකම් ගෝටාබේ රාජපක්ෂමතා අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහහා අල්ල සෝදූෂණ විවාර්ශන කොමිසන් සබහ වෙත පැමිිය. ය හතරකටාධික කාලයක් අල්ලස් ගොමිසමහමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව, ඔහු පස්වරු එකට පමණ එන් පිට වගියා.